තමන්ගේ ජල ගැටලුවට කිසිදු පාර්ශවයකින් විසඳුමක් නොලැබුණු බව හැලඹ වැව ගොවීන් අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා හමුවේ කියා සිටියා. ඒ මුලදී පුදුකුඩි රිප්පු මහජන ක්‍රීඩාංගණයේ පැවති ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයට එක්වෙමින් අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මහතා ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සමග දුරකථනයෙන් සාකච්ඡා කොට යාන්ඔය වාර ජලය හැලඹ වැවතේ ගෙනීමට එකඟතාව ලබා ගත්තා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 225ක මුදලක් හදිසි කටයුත්තක් සේ සලකා කැබිනට් අනුමැතිය ලබා ගැනීමටද ඇමතිවරිය මෙහිදී එකඟතාව පළ කළා. ඒ බව හැලඹ වැව ගොවි සංවිධානයේ සාමාජිකයන්ට දැනුම් දීමෙන් අනතුරුව එම සංවිධානයේ සභාපතිවරයා ආරම්භ කර තිබූ උපවාසය අත්හැර දැමීමට තීරණය කෙරුණා. හැලඹ වැව ගොවි පවුල් 200කට පමණ වාර ජලය නොලැබීමෙන් දුෂ්කරතා පැන නැගී තිබුණා. ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්න මෙතනින් එහා ආපහු මේ උපවාසය දින එක නෙවෙයි මේක අපිට ඔබතුමා ජනාධිපතිතුමා දැනුවත් කිරීමේ මේකක් තමයි ඕනේ අපිට මේක අරගෙන. දැන් මම මේක ගැන ජනාධිපතිතුමාට මතක් කළා. දැන් මේක ඔයාලා කිව්වට පස්සේ මම මේක ගැන කතා කළා පවිත්‍ර වන්‍යාරච්චි ඇමතුමිට කතා කළා. පවිත්‍රාන්‍යාරච්චි ඇමතුමියගෙන් මම මෙතනින් ඉස්සර සම්පූර්ණ මේක ගැන විස්තරය ගත්තා. මේ වතුර ප්‍රමාණය වතුර අයිති අනුරාධපුරයේ තනං අනුරාධපුරයෙන් මෙතනට වතුර දෙන්න පුළුවන්ද බැරිද කියලා පරීක්ෂා කරගෙන අනුමැතියක් ගන්න ඕනේ. හැබැයි ඇමතිතුමී මට සඳහන් කළා මේකේ අවම වශයෙන් මේ කියන අක්කර 10000 ගානක් වවන්නේ නැතුව අඩු ගානේ මේ දැන් තියෙන පවුල් 200 ප්‍රශ්න තියෙනවනේ. මේ පවුල් 200 ප්‍රශ්නෙට එතුමිට පුළුවන් අනුරාධපුරයෙන් අවසරය ගන්න. මේ කිව්වේ දැන් එතුමිය අතේ තමයි මේක තියෙන්නේ. ඒ ප්‍රමාණයට අවසර ගමු දැන්. ඔයදා ඉඳලම මේ ඒ ඇලවියාපෘතිය හදපු දා ඉඳලා අපිට සාමාන්‍යයෙන් මේ යන එනකොට පේනවා මේ අමතර වතුර ප්‍රමාණයක් ඔය දිගේ නිකරුනේ යනවා. හරියට හරි. දැන් ඒක තමයි අපිට තුන්නම ඇති. හරි. එයානකොට එතකොට දැන් එමෙතුමී පොරොන්දු වුණාමට මේ ප්‍රමාණය අනිවාර්යයෙන්ම ලබා දෙන්න පුළුවන් කියන කාරණාව. එතකොට තියෙන